රන්වන් පැහැති සමකට පරිපූර්ණ පෝෂණ සත්කාරය වූ බයෝවීට පිළිබඳව කතා කරන්නට තමයි අපි දැන් සූදානම් වෙන්නේ. ඉතින් මේ බයෝවීට කියන නමට අලුතෙන්ම එකතු වුණු නාමය තමයි රන්වන් පැහැති සමකට පරිපූර්ණම ආරක්ෂිතම පෝෂණ සත්කාරය ලෙසින්. ඉතින් මේ ආරක්ෂිත බව නිසාමද මන්දා දිනෙන් දින බටහිර වෛද්‍යවරුන් දිනෙන් දිනම මේ ප්‍රොඩක්ට් එකත් එක්ක එකතු වෙනවා. ඉතින් අපිත් එක්ක අද මැදිරියට එකතු වෙලා ඉන්නවා බටහිර වෛද්‍ය අයේෂා හපුආරච්චි. පළමුවට තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. ආයිබෝවන් සුබෝදෑසනක්. සුබෝදෑසනක්. එතකම අවුරුදු ගාණක් බයෝවිට භාවිතා කරලා අත්දැකීම් බහුල මාධවී ඇන්තිනි. ආයිබෝවන් සුබෝදෑසනක්. සුබෝදෑසනක්. හරි, මාධවීගේ පැත්තෙම අපි ප්‍රශ්නය පටන් ගමු. බටහිර වෛද්‍යවරියක් ලෙස ඩොක්ටර්ලාගේ නිර්දේශයෙන්ම පෙනී යනවා ඔබට ලස්සන මේ පාටක් ඇවිල්ලා තියෙන්නේ. ඔබ ගත්තු ස්ටෙප්ස් ටික හරියටම හරි 100%ක්ම හරි කියලා මොනවද ඒ ගැන කියන්න තියෙන්නේ? මං හිතන්නේ බටහිර වෛද්‍යවරු නිර්දේශ කරන නිසාම මං හිතනවා මේ වගේ ආහාර පෝෂණ අතිරේකයක්, මේක කැප්සියුල් එකක්. ඊට පස්සේ අපේ ආහාරයට අමතරව අපේ ශරීරයට අවශ්‍ය පෝෂණය ලබා ගැනීම සඳහා අපි ගන්නා දෙයක්. මේක ගන්න එක හොඳද නැත්නම් හොඳ නැද්ද, මොනවද මේකේ තියෙන අන්තර්ගතය, ඇයි ඒ දේවල් අපේ සිරුරට වැදගත් වෙන්නේ වගේ තොරතුරු අපිට දැනගන්න, අහලා දැනගන්න, වගේම මේ නිෂ්පාදන ක්‍රියාවලියේ ආරක්ෂිත බව ගැන ප්‍රමිතියක් සයින්තුහන් කරගන්න. එහෙම නැත්නම් මේක මොනතරම් ඉහළ ප්‍රමිතියෙන් නිෂ්පාදනය වෙන දෙයක්ද කියන එක හොඳින්ම දැනගන්න පුළුවන් බටහිර වෛද්‍යවරුන්ගෙන් මේ විදිහට නිර්දේශ ලැබෙනකොට. ඉතින් ඒක නිසා තමයි මං හිතන්නේ බයෝවිටා බය නැතුව ඔබ කිව්වා වගේ ආරක්ෂිත පෝෂණ සත්කාරයක්, එහෙම නැත්නම් ආරක්ෂිත ආහාර පෝෂණ අතිරේකයක් විදිහට අපිට විශ්වාස කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. අද වෙන විට වෙළඳපොලේ බොහෝ නිෂ්පාදන තිබෙනවා. නමුත් තරඟකාරීකම අභිභවා ගිහිල්ලා විශ්වාසය කියන පදනම ඉදිරියට ඇවිල්ලා බයෝවීටා හැමෝගෙම හිතවල තියෙන දෙයක් බවට පත් වෙලා තියෙනවා. හුඟක් දෙනෙක් විශ්වාසයෙන් භාවිතා කරන දෙයක් බවට පත් වෙලා තියෙනවා. බියුටි රිජීම් එකක, බියුටි රුටීන් එකක, එහෙම නැත්නම් මේ අපේ සුන්දරත්වය රැක ගැනීම සඳහා අපි කරන විවිධ දේවල් අතරේ ශරීර අභ්‍යන්තර පෝෂණය කියන එක තමයි ඉතාමත් වැදගත්. මොකද බාහිර ආලේපන කියන දේවල් හිරු එළියට නිරාවරණය වෙච්චාම ඒ දේවල් ප්‍රතික්‍රියා කරන්න පුළුවන්, ඒ වගේම අපේ හමත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඊට පස්සේ දාඩිය, පිම්පල්ස් මේ වගේ දේවල් එක්ක විවිධාකාරයේ සංකූලතා මතුවෙන්න පුළුවන්. නමුත් ශරීර අභ්‍යන්තරයේදී අපි ගන්න පෝෂණයේ හින්දා තමයි ශරීර බාහිරයේ තියෙන සම කියලා කියන්නේ අපේ සිරුරේ තියෙන විශාලතම ඉන්ද්‍රියනේ. ඉතින් අපේ විශාලතම ඉන්ද්‍රිය ආරක්ෂා කරගන්න මං හිතන්නේ හොඳම සත්කාරය ලැබෙන්නේ මේ විදිහට ශරීර අභ්‍යන්තරයට ගන්න පෝෂණයක් තුලින්. ඒ නිසාම බය නැතුව මේ වගේ දෙයක් අපිට ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් ඔබ කිව්වා වගේ බටහිර වෛද්‍යවරුන්ගේ නිර්දේශ තියෙන නිසා. ඩොක්ටර් ආයේෂා, මේ වගේ ලස්සන පාටක් ගන්න ඇයි ඔබ බයෝවිට කැප්සියුල් එක නිර්දේශ කරන්නේ? විගතත් එහෙම අපිට අපේ ශාරීරික ක්‍රියාකාරකම් පවත් ගන්න මහපෝෂක ශුද්ධ පෝෂක වගේ අවශ්‍ය වෙනවා. මහපෝෂක කියන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ වගේ ඒවා. ඒවා ඉතින් කොහොමත් නිරන්තරයෙන් අපිට බඩගිනි වෙලා අපේ ඇඟෙන් සංඥාවක් දෙනවා දැන් ගන්න ඕනේ ඒවා කියලා. ඒවා අපේ අතින් සාමාන්‍ය මිස් වෙන්නේ නැති පෝෂක කොටස්. හැබැයි අපි ගත්තොත් එහෙම මේ විටමින්, ඛනිජ ලවණ වගේ ඒවා අපිට අපේ අතින් මිස් වෙනවා. ඒවා අපිට සංඥාව ලැබෙන්නේ ගොඩක් වෙලාවට අපි හැම දුර්වර් වෙලා හිස කෙස් කැඩීලා ඒ වගේ නියපුතු වැටිලා අන්න එහෙම වුණාට පස්සේ තමයි අපිට මේ ශුද්ධ පෝෂක නැත්නම් මේ මයික්‍රෝනියුට්‍රියන්ට්ස් අඩුයි කියලා අපිට සංඥාව ලැබෙන්නේ. ඉතින් අපිට අපේ එදිනදා අපි ගන්න ආහාර වලින් සපුර ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නමුත් අද අපිට තියෙන මේ ජීවන රටාවත් එක්ක අපිට කාලය අඩුයි. ඒ වගේම අපිට අපි ගන්න හැම ආහාර වලින්ම මෙන්න මේ හැම පෝෂකම ලැබෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා බයෝවිට කියන්නේ හොඳ සෞඛ්‍ය ආරක්ෂිත එකට හොඳ ඔප්ෂන් එකක් කියලා අපිට කාලෙත් එක්ක කලමනාකරණය කරගෙන මේ බයෝවිට කැප්සියුල් එක දිනකට වතාවක් ගත්තාම ඒ සංයුතියෙන් සංගටක ඒ ප්‍රමාණය හරි නියවැරදි ආකාරයෙන්ම තියෙන හින්දා මම හිතනවා බයෝවිට එකට හොඳ ඔප්ෂන් එකක් කියලා. හොඳයි ඩොක්ටර්, ඒ විදිහට කියද්දී මාධවී මේ ලස්සන පාට ගන්න කලින් ඉස්සර ට්‍රයි කළේ නැද්ද කැරට් වගේ ස්වභාවික දේවල් කාලා ඩ්‍රින්ක් හදලා බීලා ට්‍රයි කළ බලලා නැද්ද? ට්‍රයි කරලා තියෙනවා ශ්මී, ගොඩක් දේවල් කරලා තියෙනවා. මං හිතන්නේ ඒක සාමාන්‍ය දෙයක්. අපි වැඩි විය පැමිණෙනකොට අපි ලස්සන වෙන්න ආස හිතෙනකොට විශේෂයෙන් දෙමාපියන්ගෙන් අම්මගෙන් තමයි ගොඩක් දිනකේ උපදෙස් ගන්නේ. මමත් මගේ අම්මගෙන් අහලා කහ ගාලා තියෙනවා, කෝමාරිකා ගාලා තියෙනවා, කොහොඹ කොටලා බීලත් තියෙනවා, ගාලත් තියෙනවා. මේ වගේ විවිධ දේවල් ස්වභාවික මේ දේවල් කරලා තියෙනවා. ඒ ඉතාම හොඳයි. නමුත් ප්‍රශ්නේ තමයි මේ දේවල් දිගින් දිගටම කරන්න අපිට වෙලාව තියෙනවද? ඒවා අපේ සිරුරට ඉතාම හොඳයි. නමුත් එහෙම හොඳ වෙන්න නම් දිගින් දිගටම මේක කරගෙන යන්න ඕනේ. හැමදාම කහ ගාලා
ගන්න පුළුවන්ද අපිට හැමදාම කොමාරිකා ගන්න පුළුවන්ද අපිට වෙලාවක් තියනවද මේ දේවල් හොයා ගන්න තැනක් තියනවද අපිට කරන්න වෙලාවක් තියනවද මේ වගේ ප්‍රශ්න ගොඩක් මතුවෙනවා ඒ වගේම දැන් කහ වගේ දෙයක් ගත්තොත් ඉස්සර මට මගේ යුනිෆෝම් එකේ කොල එක කහපාටයි කියලා තමයි මම මතක තියාගෙන තියෙන සමහර අය කොල එක කහපාටෙක් කියන අර සින්දු කියන්නේ එහෙම කියලා තමයි මතක තියාගන්නේ ඒ මොකද මම කහ ගාලා කලින් දවසේ යුනිෆෝම් එක ඇඳගෙන ගියාම දාඩිය දානකොට කොල එක කහපාට වෙනවා මේ වගේ ඉතින් ඒ වගේ අත්දැකීමුත් තියෙනවා කොහොම හරි මං හිතන්නේ අපි දැන් කාර්ය බහුලයි එක දෙක අපි කන බොන කෑම බීම ආරක්ෂිතද ඒවා රසායනික ද්‍රව්‍ය වලින් තොර වූ කාබනික ආහාරමද අපි කන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා එහෙම නැහනේ ඊට පස්සේ අපි ෆාස්ට් ෆුඩ් එහෙම නැත්නම් මේ කෙටි ආහාර වලට පුරුදු වෙලා තියෙනවා ඒකත් එක ප්‍රශ්නයක් මේ කන කෑම වලින් අපේ සිරුරට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැහැ අත්තම කතාව ඒ නිසා තමයි සිරුරට දෛනිකව ડોක්ටර් කිව්වා වගේ අවශ්‍ය කරන විටමින් සහ ඛනිජ ලවණ වර්ග ඊට පස්සේ අමතර දේවල් ඉවනින් ප්‍රිම්රෝස් මල්ලිහිසාරය ඊට පස්සේ දැන් විශේෂයෙන්ම ගත්තොත් සැෆ්රන් වගේ දේ කුංකුම මේ අලුත්ම ඔබ කිව්ව ආරක්ෂිත බයෝවිටාහි අඩංගු වෙන සැෆ්රන් කියන දේ ඉතාම දුර්ලභ වගේම විශේෂිත වූ අමුද්‍රව්‍යයන් මේ දේවල් අඩංගු කරලා නිෂ්පාදනය කරලා තියෙන්නේ සිරුරට අවශ්‍ය මාත්‍රාවෙන් පමණක් ඉතින් ඒක නිසා මම හිතනවා මේ ඔබ කියපු ගොඩ වෙදකම් හොඳයි නමුත් මේ දේවල් කරන්න අපිට කාලය වේලාව නැති නිසා බයෝවිටා මේ දේවල් වලින් අපිට ලැබෙච්ච පෝෂණයත් සපුරලා දෙනවා හරි ඩොක්ටර් දැන් ගොඩක් කට්ටිය මෙහෙම හිතන්න පුළුවන් මම ලස්සන වෙන්න නම් ආසයි හැබැයි ඇතුළට අභ්‍යන්තරයට දේවල් ගන්න හරි බයයි ගොඩක් කට්ටිය කැමති බාහිරින් ආලේප කරන්නනේ දේවල් ඒ ගැන මොකද කියන්න තියෙන්නේ ඔව් අපි කිව්වොත් එහෙනම් බාහිර අපේ හැම කියලා කියන්නේ අපේ බාහිර පෝෂණය අභ්‍යන්තර පෝෂණය දෙකම නිරූපණය කරන්න පුළුවන් එකක් තමයි හැම කියන්නේ හැබැයි අපි බාහිර ආලේපන ගතොත් එහෙනම් බාහිර ආලේපනකින් කරන්නේ ඒ ක්‍රියා කරන්නේ ඒ ක්‍රියා අපි ගාන ආලේප කරමු ස්ථානයට පමණයි නමුත් අභ්‍යන්තර පෝෂකය ගතොත් එහෙනම් අපේ රුධිරය ඔස්සේ අවශෝෂණය වෙලා හැම විතරක් නෙමෙයි අනිකුත් ශරීර අවයව වලටත් අඩු වැඩි වශයෙන් ක්‍රියා කරනවා එහෙනම් අපි හැම විටම අභ්‍යන්තර පෝෂක ශරීරයට එකතු කරගද්දී අපි අනිවාර්යෙන් සැලකිලිමත් වෙන ඕනේ ඒකේ සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන ඒකේ සංයුතිය ඒ වගේ ඒකේ තියෙන සංඝටක නියමිත ප්‍රමිතියේ නියමිත ප්‍රමාණයන් තියෙනවද කියලා. මොකද ඕනම දෙයක් ඕනන වඩා ඕන නැහැ වගේ තමයි ඒ අභ්‍යන්තර පෝෂක උනත් විටමින් සහ ඛනිජ ලවණ වැඩිපුර ගත්තාම ඒක ඕවර් ඩෝස් වගේ ඒ කියන්නේ ඒකිනුත් අහිතකර ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා අපි අභ්‍යන්තර පෝෂකය තෝරගනිද්දී විශ්වාස දිනාගත්ත දීර්ඝ කාලයක් මෙලද පුලේ පවතින අභ්‍යන්තර පෝෂකයක් ලබා ගන්න නම් වඩා සුදුසුයි. ඉතින් මම හිතනවා භාවිත කියන්නේ එන්නේකට හොඳ ඔප්ෂන් එකක් කියලා. මාධවී එතකොට දැන් ඔබ කුංකුම ගැන කලින් සඳහන් කරානේ ගොඩක් කට්ටිය ප්‍රසාදය දිනාගෙන තියෙනවා මේ බයෝවිටා පාවිච්චි කරලා මේකේ කුංකුම අඩංගුයි කියලා. කුංකුම අඩංගු එකම කැප්සියුලක බයෝවිටාද? ඔව්. කෙටියෙන් සඳහන් කරන්න ඕනේ. බයෝවිටා තමයි ලංකාවේ දැනට තියෙන වෙළඳපොලේ තියෙන මේ ආහාර පෝෂණ අතිරේක වලින් කුංකුම කියන්නේ මලක පුංචි රේණුවක්නේ. කුංකුම ග්‍රෑම් 10ක් විතර හදාගන්නත් මල් යායක් වවන්න ඕනේ. ඉතින් ඒක හරිම දුර්ලභ දෙයක්, හරිම වටිනා දෙයක්, හුඟක් අධික දෙයක්. ඉතින් ඒක නිසා ඒ කුංකුම සාරයත් මෙහි අඩංගු කළ තම අලුත්ම බයෝවිටා ඊට අමතරව රිකොලයිස් රූට් එක්ස්ට්‍රැක්ට් එහෙම නැත්නම් අපි කියනවා වැල්මී කියලා. වැල්මී සාරයත් අඩංගු කරලා කහ සාරයත් අඩංගු කරලා ආපු බයෝවිටා එකෙන් අනිවාර්යෙන්ම මේ අපේ බහුතරයකගේ තියෙන තලෙලුවම රන්වන් පැහැයකට හැරෙනවා. ඒක ස්වභාවිකවයි සිද්ධ වෙන්නේ. හරි හොඳයි. ඔබ ගොඩක් දේවල් දැනුවත් වෙ නැති බයෝවිටා නිෂ්පාදන පෙළ හා සම්බන්ධව වැඩි විස්තර දැනගන්න පුළුවන් මෙන්න මේ ලිපිණයට ලියන්න පුළුවන් ආයු ෆාමා ඇන්ඩ් නියුට්‍රා පුද්ගලික සමාගම නම්බර 45 ශ්‍රී මහා විහාර පාර පානදුර ආයු ෆාමා ඇන්ඩ් නියුට්‍රා පුද්ගලික සමාගම නම්බර 45 ශ්‍රී මහා විහාර පාර පානදුර දුරකථන අංකයක් තියෙනවා සඳහන් කරගන්නට පුළුවන් 071 68 56 734 එහෙමනම් බොහොම ගෞරවයෙන් අයිබෝවන් කියලා සමුදෙනවා ඔබ දෙපළට